මෙන්න පසුගිය දිනක නවගමුව පොලිස් සස්මේ රණාල ප්‍රදේශයේ කැලණි ගඟෙහි පාවෙමින් තිබියදී පිරිමි මෘත ශරීරයක් සොයාගනු ලැබුවා. ඒ වගේම එය 54 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වූ අතර ඔහු කට්ටාණ්ඩියෙකු ලෙස ක්‍රියා කරන අයෙකු බවත් තාවකාලිකව හමුවෙල්ල පොලිස් සස්මේ ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙකු බවටත් අනාවරණය වුණා. ඒ වගේම මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේ පැවැත්වීමේදී ඔහුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබූ අතර මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් නවගමුව සහ අංවැල්ල පොලිස් විමර්ශනයක් ආරම්භ කරා. ඒ වගේම නුගේගොඩ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් තවදුරටත් විමර්ශනයක් සිදු කරනු ලැබුවා. ඒ ප්‍රතිඵලයක් හැටියට මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ දිනේදී කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම කාන්තාව මෙම පුද්ගලයාගේ අනියම් බිරිය ලෙස එම නිවසේම සිටි කාන්තාව බවට අනාවරණය වී තිබෙනවා. එම කාන්තාව ගල් වැඩපොළක සේවය කර ඇති බවට අනාවරණය වී ඇති අතර එම ගල් වැඩපොළේ රියදුරෙකු ලෙස සේවය කළ යම් පුද්ගලයෙකු සමග සබඳතාවයක් ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එම රියදුරා තවත් පුද්ගලයෙකු සමග පැමිණ මේ තැනැත්තා ඝාතනය කර ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම ඝාතනය සඳහා සැලසුම් කර ප්‍රධාන සැකකරු වන හොරිවිල පළුගස්සෑව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගේ සහායකයා ලෙස ක්‍රියා කරන ලද හොමාගම් පිටිපණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම අදාළ මියගිය පුද්ගලයා සමග එකට ජීවත් වූ කාන්තාව අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය, ඒ වගේම මරණකරු ඝාතනය කිරීමට යොදාගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අද දින හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. Breaking.lk